හැමෝටම සුබ දවසක්. ඉතින් මම ගොඩක් කාලෙකින් තමයි මගේ channel එකට වීඩියෝ එකක් කරන්නේ, සමිත මුදින් කොට යුරිප් channel එකට. ඉතින් පහුගිය කාලෙම මට ඇත්තටම බැරි වුණා. ගෙදර වැඩ තිබ්බා, තාත්තගේ වැඩ තිබ්බා, එහෙම ගියා අවුරුදු වලට. ඉතින් ඒ හින්දා මගේ channel එකට වීඩියෝ එකක් කරන්නට බැරි වුණා. මම හිතනවා ඔයගලන් හැම කෙනාම හොඳින් ඇති කියලා. අද දවසේ නම් මමයි අපේ කවි බබයි තමයි ගෙදර ඉන්නේ. ෂේනු චිරන්තයි ක්‍රිකට් ප්‍රැක්ටිසස් වලට ගිහිල්ලා. ඉතින් අද මට පොඩක් අම්මලි දවසකුත් හින්දා මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මම මේ වීඩියෝ එක කරන්න ගොඩක් කලින්ම බලාගෙන හිටියා. මොකද මම පොරොන්දුවක් වුණා මගේ හෙයා ඔයිල් එක මොකද්ද කියලා මේ කියන්නම් කියලා. මොකද මම ඊට කලිනුත් හෙයා ඔයිල්ස් ක්‍රීම්ස් අනම්මනම් ගොඩක් දේවල් මම ඔගලන්ට කිව්වා. ඉතින් ඒවා මං ගාලා බලලා හොඳ නරකත් කිව්වා. මේ පාර මට ඇත්තටම ගොඩාක් හොඳ හෙයා ඔයිල් එකක් හම්බුණා. මම මේක මම හොයාගත්ත දෙයක් නම් නෙමෙයි. මම මගේ කොණ්ඩේ නාලය වරුණාට පස්සේ කොණ්ඩේ ගොඩක් යන්න ගත්තා පීරනකොට. ඉතින් ඒකත් මම පොඩ්ඩක් සර්ච් කරලා බලනකොට නාල කොණ්ඩේ පිහිදාලා කොණ්ඩේ පීරන්න එක පාරටම හොඳ එපා කියලා තිබ්බා ගොඩක් තැන්වල කියලා තිබ්බා. ඉතින් මම ඒකත් කරා. ඊට පස්සේ කොණ්ඩේ වේලුණාට පස්සේ පීරනකොටත් මගේ කොණ්ඩේ යන්න ගියා. ඉතින් මම සිංහල බෙහෙත් කඩේකට ගියා හොයාගෙන මොකද්ද හොඳ ඔයිල් එකක් තියනවාද කියලා හලා. ඉතින් ඒ බෙහෙත් කඩේ එකෙක් තමයි මට කිව්වේ හොඳ තෙල් එකක් තියෙනවා, ඒක පොඩ්ඩක් දාලා බලන්න, හරි ගියේ නැත්තම් ආපහු රිටර්න් කරන්නත් කියලා කිව්වා. ඉතින් අපි ගොඩක් ඔය සිංහල බෙහෙත් ගන්න තැනක් තමයි ඔය මේ තලවතුගොඩ දිලිත් බෙහෙත් ශාලාව. ඉතින් අපි එතනින් තමයි ගොඩක් වෙලාවට මේ සිංහල බෙහෙත් ගොඩක් ගන්නේ. ඉතින් මේ දිලිත්ගේ කඩෙන් තමයි මේ මම කියපු හෙයා ඔයිල් එකත් මට දුන්නේ මේක හොඳයි ගාලා බලන්න කියලා. ඉතින් ඒක ඇත්තටම මම සෑහෙන කල් ගෑවා. දැන් ඇත්තටම බෝතලේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මට මීට කලින් මම ඕගලන්ට මේක ගැන කතා කරනවා කිව්වට මට ඒ බෙහෙත් එකවත් පෙන්න ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒවත් ඒ කාලෙත් මම තෙල් දැම්ම ඔළුවට. ඊට පස්සේ මං ආපහු බැලුවා නෑවට පස්සේ කොණ්ඩේ පොඩ්ඩක් වේලුණාට පස්සේ කොණ්ඩේ පොඩ්ඩක් ඇදලා බැලුවා යයිද කියලා. ඉතින් දෙයියන්ගේ පිටින් ඒක තමයි මට ඇත්තටම ගොඩාක් හොඳ වුණ තෙල් එක. ඉතින් මගේ අනිත් වීඩියෝස් වලත් මට ඒක මේ ඔයිල් එක ගැන කියන්න බැරි වුණ හින්දා ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ අනේ මට ඒ තෙල් එක පෙන්වන්නකෝ කියලා. ඉතින් මුලින්ම සමා වෙන්න මට මෙච්චර කාලයක් ඒ ඔයිල් එක පෙන්වන්න පරක්ුණාට. මම මේ වීඩියෝස් පොඩ්ඩක් කට් කර කර ආපහු බැලුවා මගේ වොයිස් එක කොහොමද එන්නේ කියලා. පොඩි එකෝ එකක් එනවා. මම මේ අපේ ගෙදර ඔක්කොම දුරවලුත් අහලා තනි පංගලෙම මේ උඩ තට්ටුවේ ඉන්න අපේ බබා ලොකු කෙනා එයාට වඩා හෙම්බිරිස්සාවත් වගේ කවි බබාට. ඉතින් පොඩ්ඩක් මේ හෝල් එක වගේ තැනකට ඇවිල්ලා තමයි මම මේ ගන්නෙ. ඉතින් මම පෙන්නන්න මම ඒක අරගෙනත් ආවා. මේ බාත්රූම් එකේ තියලා බාත්රූම් එකේ තමයි ඔය මම මේ තෙල් එක පාවිච්චි කරන්නේ. මේක මේ විදිහට පෙනෙයිද කියලා මට තේරෙන්නේ නැහැ. මේක මම ෆොටෝ එකක් මම දාන්නම්. ඉන්නකො මම විස්තරත් කියන්න. මෙහෙම තියෙනකොට ඔයගලන්ට හරහට පේන්නේ නැහැ මේ ඔයිල් එක මොකද්ද කියලා. මේක සිද්ධායුර්වේද කේශවර්ධනී තෛලය. ඇත්තටම මේ ප්‍රඩක්ට්ස් කිසිම එකක් මගේ වීඩියෝස් වල තියෙන ප්‍රඩක්ට්ස් කිසිම එකක් මම සල්ලි අරගෙන එහෙම කරන ඒවා නෙමෙයි. මට හොඳයි කියලා හිතන දේ තමයි මම කරන්නේ. මම කිසිම ප්‍රඩක්ට් එකක් මම නිකන් කියලා මම සල්ලි ගන්න කෙනෙක් නෙමෙයි. මට හොඳයි කියලා මාස දෙකමාරක් විතර ඇතර ටික ටික ගෑවා. මේ දැන් චුට්ටයි තියෙන්නේ. මේ මෙච්චරයි තියෙන්නේ. මම කිව්වේ මෙච්චරයි තියෙන්නේ. ඒ හින්දා තමයි මම මේක ගැනත් ඔයගලන්ට කතා කරන්න හිතුවේ. මොකද මම ආසයි ගොඩක්ම හැම කෙනාම ලස්සනට ඉන්නවට, සතුටින් ඉන්නවට, මම හැමදාම කියනවාගේ. ඒ හින්දා තමයි මම මේ ඔයිල් එකක් පෙන්වන්න හිතුවේ. මේකේ ගහලා තියෙන සිද්ධායුර්වේද කේශවර්ධනී තෛලය. ගම්පහ සිද්ධායුර්වේද
එකෙන් තමයි මේක කරන්නේ. ඉතින් මම මේකේ ෆොටෝ එකක් මම ඔයගලන්ට දාන්නම්. ඉස්සරහ මේ විදිහට තියෙන්නේ. පිටිපස්සන මේ මුකුත් නැහැ, ලේබල්ස් මුකුත් නැහැ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අන්නේ තෙල් එක තමයි මම පාවිච්චි කරන්නේ. මම ඒකේ ෆොටෝ එකක් දාන්නම්. මේක ඇත්තට ලොකු ගානකුත් නෙමෙයි මම හිතන්නේ. මට මතක නැහැ දැන් මම ටිකක් දවස්නේ අරගෙන. ලොකු ගානක් නම් තමයි 970ක් වෙනවා. මේ හැබැයි ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් 970ක් වුණත්. 970 තමයි. මොකද මම මේ සිංහල බෙහෙත් කඩෙන් ගොඩක් බඩු ගත්තා. ඉතින් ඒ හින්දා මට දැන් එකක ගාන විතරක් මට මතක නැහැ. ඒකයි මම මේ බැලුවේ. මේක මම ෆොටෝ එකක් දාන්නම්. ඔයගොල්ලන්ට කියන පොඩක් බලන්න. මම ආසයි හැමෝම සතුටින් ඉන්නවට, ලස්සන වෙලා ඉන්නවට. මම මොන හරි හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරොත් මම ආසයි හැමෝටම ඒක ගැන කියලා ඔයාලත් ඒ විදිහට ඉන්නවට. ඉන්ද තමයි මම ගොඩක් කලින් ඉඳලා මේක ගැන කිව්වේ. කියාගන්නට මට වෙලාවක් තිබුණේ නැහැ. අද මම හිතුවා හැමදේම පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ගැන කියනවා කියලා. දැනුත් මම පොඩ්ඩක් ඇඳගත්තා මේ අපේ කවි බබට පොඩ්ඩක් හෙම්බිරිස්සා වගේ. ඉතින් එයාවත් පොඩ්ඩක් අරගෙන යන්න ඕන ડોක්ටර් ගාවට. මේ ඒ හින්දා තව මොනවාද මගෙන් අහලා තිබ්බේ? එක එක දේවල් අහලා නම් තිබ්බ මට තාම මතක නැහැ. ඔව්, තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තව දෙයක් වුණා මගේ මේ මෙතන මේ නළලේ ගිහිල්ලා මේ රතුපාට කුඩු ගෑවා. ඉතින් දැන් දවස් 7ක් විතර වෙනවා. ඒක ගෑවට පස්සේ මට මෙතන නිකන් රතුපාට බිබිලි වගේ දැම්මා. ඒක තාම හොඳුන්නේ නැහැ. මම ඒකටත් ඔය කැන්ඩිඩ් බී ක්‍රීම් එක අරගෙන මම පොඩ පොඩ ගානවා මෙතන. අර පොඩි බිබිලි වගේ ආවෙ හින්දා කැන්ඩිඩ් බී ක්‍රීම් එක අරගෙන ගෑවා. දැන් නම් ටිකක් හොඳයි. එහෙම දේවලුත් තියෙනවා. මෙතන පොඩි ගෙඩියක් ඇවිල්ලා තිනවා. එක එක දේවල් තාම නෑ. ඉන්න දැන් මේක මං තියන්න එපා ගිහින්. මම මේ ක්‍රීම් එක ගොඩක් බාත්รูම් එකේ තමයි මම මේක තියලා තියෙන්නේ. මොකද හදිසියට මේ පුළුවන් එතකොට ගන්න. ඒ හින්දා ගොඩක් කට්ටියනේ මේ තෙල් එක ගෑවහම පීනස ඒ වගේ වෙන දේවල් තියෙනවා එක එක්කෙනාට. මම නම් ඇත්තටම මේ එහෙම වෙලාවක් කියලා නැහැ. මට හොඳයි කියලා හිතන වෙලාවෙදී මම ටක් ගාලා ගන්නවා මේ තෙල් එක. තව ඉන්නකො පොඩ්ඩක් මම මේ කාමරයටත් ආවා පොඩ්ඩක් ඉන්න. මේන්න මේක අමතකුණා. මේ තව එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා මොකක්ද ලිප් ග්ලොස් එක දාන එක කියලා. බෝන් ලිපි කියලා මේක මම මේ බොඩි ෂොප් එකෙන් තමයි ගත්තේ. බොඩි ෂොප් එක ලංකාවේ තිබ්බා මේ බම්බලපිටියේ. දැන් නම් ඒක වහලා ඒකෙන් තමයි මම ඉතින් ආපහු ඒ තිබ්බ ෂොප් එක කොහේ හරි දාලා ඇති. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ලංකාවේ බොඩි ෂොප් කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි කලර් එක. මෙන්න මේ කලර් එක තියෙනවා. මේක ගොඩක් හොඳයි. ඉතින් කැමති නම් අරන් බලන්න. සමහර අය මගෙන් අහලා තිබ්බ හින්දා මේකත් දැන් මේකෙත් ෆොටෝ එකක් මම දාන්න. නැත්තම් ඕගොල්ලන් දැන් මේ මෙහෙම වීඩියෝ එකේ ෆොටෝ එකක් අරගෙන චුට්ටක් zoom කරලා බලන්න. ඔව්. ස්ට්‍රෝබෙරි ලිප් බාම් එක මම පොඩ පොඩ ගාලා දැන් චුට්ට චුට්ට ඉවර වෙලා තියෙනවා. දැන් ටිකක් ගෑවා මේකෙන්. එහෙනම් මේක මේ මගේ 3-4 එකද කොහෙද. මම මේ වගේ මං ආස දේවල් දැක්කම මම පොඩ්ඩක් අරන් තියා ගන්නවා. මේ 3-4 අරන් තියා ගන්නවා. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා අරන් තියා ගන්න. මට දැන් මේ දෙන්නා ක්‍රිකට් ගිහින් ආවා වගේ වාහනේ සද්දේ වුණා. බලමු පල්ලෙට ගිහිල්ලා.
රිටඩ් ගිහිල්ල ඇවිල්ල තමයි. අපේ චූති මේ ජේම්සුයි ලිනි අපි මේ දවස් ටිකේම බෝඩ් කරලා තිබ්බේ. මගේ පණ පාංගෙඩියකුත් තියෙනවා. ක්‍රිකට් හොඳයිද මණික? ඔන්න ඉන්නවා. ජමු සාහන කාලෙකින් ජමු ජමු ඇවිල්ලා මේ දෙන්න බෝඩ් කරලා තිබ්බේ. අයියෝ මේ දෙන්න බෝඩ් කරලා තිබ්බේ ඉතින්. හරි ඔන්න දැන් ක්‍රිකට් ගිහිල්ලා තාවා. ක්‍රිකට් බඩු තාවා මෙතන. ක්‍රිකට් ගිහිල්ලා තාවා අපේ ලිලිත් තාවා, ජේම්සුත් තාවා. ජේම්ස් ටේබල් එක යට. ඉතින් මොනද මම මේ වීඩියෝ එක මම අදට ඉවර කරන්නම්. නැත්තම් බැහැ මේගොල්ලන් දැන් ආව හින්දා මම හරියට ෆොටෝස් ඔයි ඔක්කොම ටික දාන්නම්. එතකොට බලලා එක ගන්න. බයි.